ඉසිවර සහන ජෝත්සේවයට ඔබ හැම කෙනෙක්ම බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉසිවර සහන ජෝත්සේවය නැකත් 27 පිළිබඳව තොරතුරු ගෙනෙනට ස්ටහන් මාලාවේ මේ කතා කරන්න සූදානම් වෙන්නේ නැකත් 27 අතර තිබෙන 7 වෙනි නැකත පුනාවස නැකත පිළිබඳව. එමනම් පුනාවස නැකතේ ස්වභාවය, පුනාවස නැකත කියන්නේ මොනවාගේ නැකතක්ද, පුනාවස නැකතින් ඉපදෙන අයට මොනවාගේ ඒ ස්වභාවයක්ද ඇති කරන්නේ සහ ඇති කරන අපල තත්ත්වයන් මොනවාද කියන මේ කාරණා සම්බන්ධයෙන් ගොඩක් කරුණු කාරණා ටිකක් වැඩිපුර කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතාම ජීවිතයට ඔබට වැදගත් වෙන කාරණාවන් වගේම ඔබ උපන් නැකත පිළිබඳව දැනුවත් වීම සඳහාත්, ඒ නැකතේ ස්වභාවය හඳුනා ගැනීම සඳහාත් මේ කාරණාවන් ඔබට ඉතාමත් වැදගත් වෙයි කියලා කල්පනා කරනවා. ඉතින් මේ පුනාවස නැකත මම සඳහන් කරා නැකත් 27 අතර තියෙන 7 වෙනි නැකත. ඉතින් පුනාවස නැකත කාල වර්ණයට, කළු පාට වර්ණයට අයිති නැකතක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි තිරස් අතට හැරුණු නැත්තම් තීරයක් මුඛ නැකතක් විදිහට තමයි සඳහන් කරන්නේ. ආපෝ භූතයට අයිති නැකතක්. ඒ වගේම මේ නැකතට තාරකා 4ක් තියෙන බව සඳහන් වෙනවා. තාරකා 4කින් සමන්විත නැකතක් තමයි පුනාවස නැකත කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ නැකතට ත්‍රිපාද කියලා කියනවා. ත්‍රිපාද නැකත කියලත් මේ නැකත හඳුන්වනවා මේ පුනාවස නැකත. ඒ වගේම තමයි මේ පුනාවස නැකත උදා වෙලා නැත්නම් මේ නැකත ලබලා පැය 20කින් පස්සේ ඊටම නපුරු ස්වභාවයක් ඇති කරන බව සඳහන් වෙනවා. නපුරු තත්ත්වයකට පත් වෙන බව තමයි සඳහන් වෙන්නේ මේ නැකතෙන් නැකත උදා වෙලා 20 වෙනි පැයේදී. ඒ 20 වෙනි පැයෙන් පස්සේ නපුරු වෙන බව තමයි සඳහන්, නපුරු ගතිය ඇති කරන බව සඳහන් වෙනවා මේ නැකතේ. ඉතින් ඒ නිසා මේ නැකතේ මුල් කාලය ඊටම යහපත් දේවල් වලට යොදා ගන්න පුළුවන්. නමුත් 20 වෙනි පැයෙන් පස්සේ ඇති වෙන කාල ඒ කාල සීමාව සාමාන්‍යයෙන් සුබ කටයුතු වලට මේ නැකත යොදාගන්නේ නැහැ. තමයි සාමාන්‍ය தත්ත්වය. ඒ වගේම තමයි මේ නැකතින් යම්කිසි වුණක් නැත්තම් වෙන රෝගාබාධයක් හැදුනොත් එහෙම සාමාන්‍යයෙන් දින 7ක් යනතුරු ඒ රෝගය සුවාතරපත් කරන්න අපහසු බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේම යම්කිසි උල්කාපාතයක් වගේ ආකාශ ඒ විශේෂිත දෙයක් ආකාශයේ සඳහන් වෙන යම්කිසි ආකාශයේ තිබෙන විශේෂිත දෙයක් මේ නැකතින් යම් කෙනෙක් දැක්කොත් එහෙම ඒක විශේෂයෙන් හානිදායක තත්ත්වයක්. ස්වභාවිකව ඉපතකින් සුළඟෙන් ගින්නෙන් කුණාටුවෙන් වගේ මේ වගේ යම් කිසි අනාගතයේ යම් කිසි ස්වභාවික විපතක ස්වභාවික අනතුරක් සිද්ධ වෙන්න තියෙන දෙයක පෙරනිමිත්තක් විදිහට තමයි සඳහන් කරන්නේ. ඒ වගේ දෙයක් දැක්කොත් එහෙම. ඒ වගේම තමයි යම් කිසි කාන්තාවක් දැරියක් මේ පුනාවස නැකත යෙදිලා තියෙන වෙලාවක පුනාවස නැකතින් මල්වර භාවයට පත්වීම එච්චර යහපත් දෙයක් විදිහට සැලකන්නේ නැහැ. ඒක ඒ තැනැත්තිය තම දිලිඳු භාවයට පත්වීම සහ ඒ තම නපුරු ගති ස්වභාවයන් ඇගේ චරිතය තුළ අනාගතයේදී ඇති කරන බවට පෙරනිමිත්තක් විදිහට තමයි ජ්‍යොතිෂය තුළ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ පුනාවස නැකත ඉතාම සුබ කටයුතු වලට පාවිච්චි කරනවා. විශේෂයෙන් ගමන් යාම, සුබ ගමන් ආදී ඉතාම යහපත් දේවල් වලට පාවිච්චි කරනවා සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඒ යන ගමන් බිමන් වලින්. ඒ වගේම තමයි අභ්‍යාස ශාස්ත්‍ර ආදී ඉගෙන ගැනීම සඳහා විශේෂයෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නට, අකුරු කියවන්න, ඒ වගේ දේවල් වලට මේ සුබ නැකත යොදා ගන්නවා. ඒ වගේම විවාහ මංගල කටයුතු වලට, විවාහ ගිවිස ගැනීම වලට, ඒ වගේම නගර ගෘහ ප්‍රවේශ වලට නගර ඉදිකිරීම නැත්නම් ගෙට ගෙවදීම් කියලා, ඒ වගේම ගොවිතැන් වැඩ වලට, ඒ වගේම අභිෂේක ගැනීම, රාජාභිෂේක කටයුතු, රජුන් හා සම්බන්ධ කටයුතු, ඊළඟට මේ වගේ බෙහෙත් ඖෂධ වර්ග ගැනීම, මේ ආදී ඊටම යහපත් ක්‍රියාවන් වලට ඊටම සුදුසු සුබ නැකතක් විදිහට තමයි මේ පුණ්‍යවස නැකත සඳහන් වෙන්නේ. ඉතින් මේ නැකතින් යම් කෙනෙක් ඉපදුනොත් එහෙම ඉතින් වැඩිපුර ආහාර වලට ගිජු බවක් දක්වන ගතියක් තියෙනවා මේ නැකතින් ඉපදිච්ච අය. ටිකක් වැඩිපුර ආහාර වලට රිසි ගතියක්, වැඩිපුර ටිකක් කෑමට ආසාවක් දක්වන ස්වභාවයක් ඇති කරන බව තමයි සඳහන් වෙන්නේ
ගිජු බවක් ඇති කරන ආහාරවලට මේ නැකතින් ඉපදුණු අය. ඒ වගේම තමයි යම් කල් ක්‍රියාවන් යහපත් ආකාරයෙන් ගත කරන්න පුළුවන් හැකියාව තියෙන කියන හොඳ චරිත ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්, බොහොම ඉවසිලිමත් ගතිය ඇති කරම ඉතාම බොහොම නිදහස්ශීලී පුජ්‍යලයන් තමයි මේ පුනාවස නැකතින් උප්පත්ති ලබන්නේ. ඒ වගේම තමයි බොහොම පරිත්‍යාගශීලී බව කියන එක ඔවුන් ළඟ දකින්න පුළුවන් කාරණයක්. ඉතින් ඒ වගේම තමයි බොහොම විවේකය කියන එක ඉතාම අගය කරන, වෙහෙස මහන්සි වෙලා නම් ඉතින් ලොකු ලොකු වැඩ කරන්න එච්චර කැමති නැහැ. නමුත් තමන්ට අවශ්‍ය දේ බොහොම උමනාවෙන් කරගන්න කැමැත්තක් ඔවුන් තුළ තියෙනවා. කොහොම නමුත් වැඩිපුර ඔවුන් ටිකක් විවේකය අපේක්ෂා කරන ගතියක් තියෙනවා මේ පුනාවසනයකින් ඉපදුනහම. ඒ වගේම තමයි වැඩිපුර ඔය බීම වර්ගවලට ටිකක් වැඩිපුර වැඩි නැඹුරුතාවයක් වුන් දක්වන, විශේෂයෙන් කෘතිම බීම වර්ග, ඒ වගේම විවිධ බීම වර්ගවලට ඔවුන් වැඩිපුර කැමැත්තක්, ගිජු බවක්, ආසාවක් දක්වන බවක් දකින්න පුළුවන් මේ පුනාවසන එකකින් ඉපදුනහම. ඒ වගේම තමයි පහසුවෙන් සතුටටපත් වෙන ගතියකුත් ඔවුන්ගේ දකින්න පුළුවන් විශේෂ කාරණයක්. ඉතින් මේ අපි දන්න සඳහන් කරා ඕනම නැකතකට සියලුම නැකත ඕනම නැකතකට මෙතන මේ සියලුම නැකත් වලට පාද හතරක් තියෙනවා. ඉතින් මේ පුනාවස නැකතේ පළවෙනි පාදයෙන් ඔබ නැත්තම් යම් කෙනෙක් ඉපදුනා නම් පළවෙනි පාදයේ අයිති වෙන්නේ කුජ ග්‍රහයාට. ඉතින් මේ කුජ ග්‍රහයාට අයිති පළවෙනි පාදයෙන් නම් ඉපදෙන්නේ බොහොම භක්තිවත් කෙනෙක්, දෙවියන්ට පූජකයන්ට බොහොම ගරු කරන, ආගමට දහමට ගරු කරන බොහොම භක්තිමත් පුජ්‍යලෙක් බවට පත් කරන, බොහොම භක්තිමත් හිතක් ඇති කරන. ඒ වගේම තමයි තරමක් S2 රතු පාටට දුඹුරු පාටට හුරු ස්වභාවයක් ගන්නවා මේ පළවෙනි පාදයෙන් ඉපදුන අයගේ. ඒ වගේම යම් කෙනෙක් මේ දෙවෙනි පාදයෙන් ඉපදුනා නම් දෙවෙනි පාදය බොහෝ විට සිකුරු ග්‍රහයාට අයිති වෙන්නේ. ඉතින් හොඳ වස්ත්‍රාභරණ ලබන්න, අලංකාරයට අඳින්න පළඳින්න ටිකක් ඒවා පිළිබඳ වැඩි ආසාවක් දක්වන කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි බල මම මුලින් සඳහන් කරා වගේ ටිකක් බීම වර්ග, කෘතිම බීම වර්ග, නොයෙක් පාන වර්ග වලට ටිකක් වැඩිපුර ලොල් වෙච්ච ස්වභාවයක්, ගිජු බවක් දකින්න පුළුවන් මේ දෙවෙනි පාදයෙන් ඉපදුනා නම් ගොඩක් වෙලාවට මේ පුනාවස නැකතේ. ඒ වගේම තමයි තුන්වෙනි පාදයේ අයිති වෙන්නේ බුධ ග්‍රහයාට. තුන්වෙනි පාදයෙන් ඉපදුනොත් එහෙම ගොඩක් වෙලාවට යම් අධ්‍යාපනික වශයෙන් යම් අත්මක දියුණුවක් ඇති කරගන්න පුළුවන් පිහිටීමක් ඒක. ඉතින් ඒ වගේම තමයි ටියක් ජීවිතේ යම් යම් අභාග්‍ය සම්පන්න දේවල් වලට උට වැඩිපුර මුහුණ දෙන්න සිද්ධ වෙන ගතියකුත් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒ වගේ අසනීප තත්ත්වයන් වුණත් වැඩිපුර නිතර නිතර ඇති කරන්න පුළුවන් මේ තුන්වෙනි පාදයෙන් ඉපදුන නම් පුනාවස නැකතේ. ඒ වගේම තමයි ඒ වුණාට දීර්ඝායුෂ විඳීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. ඒ වගේම තමයි හතරවෙනි පාදයෙන් ඉපදුනා නම් යම් කෙනෙක් චන්ද්‍රයාට නැත්නම් සඳු ග්‍රහයාට තමයි හතරවෙනි පාදය අයිති වෙන්නේ. ඉතාම ප්‍රසිද්ධ වීමේ, ජනප්‍රිය වීමේ වාසනාව ඔවුන්ට තියෙනවා. ඒ වගේම තමයි හොඳ ධනවත් වීමේ වාසනාවක් තියෙනවා. ඉතාම යම් ජීවිතයේ ඉතාම හොඳ මට්ටමකට, සැලකිය යුතු මට්ටමකට යම් කිසි ධනයක් උපයාගෙන ප්‍රසිද්ධියක් ලබාගෙන සමාජයේ මනුෂ්‍යයන්ට ඉතාම ප්‍රිය පුජ්‍යලයක් විදිහට, ප්‍රියමනාප විදිහට සමාජයේ යහපත් තැනක ජීවත් වීමේ වාසනාව මේ පුනාවස නැකතේ හතරවෙනි පාදයෙන් ඉපදුනා නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම තමයි මේ නැකත අයිති වෙන්නේ ගුරු ග්‍රහයාට. ඉතින් ගුරු ග්‍රහයාගේ මහදසාව තමයි මේ නැකතින් ඉපදෙන අයට ඇති වෙන්නේ. ඉතින් ගුරු ග්‍රහ දශාව සාමාන්‍යයෙන් අවුරුදු 16ක් පවතිනවා යම් කෙනෙකුට මුලින්ම උදා වුනොත් එහෙම, මුල ඉඳලාම. ඉතින් මේ නැකතින් යම් කෙනෙක් උප්පත්ති ලැබුවොත් එහෙම දින 60ක් ගත වෙනකොට උප්පත්ති ලැබල 60 වෙනි දිනෙන් බොහෝ විට යම් කිසි අනතුරුදායක දෙයක් සිද්ධ වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. ජීවිතේට බොහෝ විට හානිදායක තත්ත්වයක් ඇති කරන්න පුළුවන් දින 60ක් ගත වෙනකොට. ඒකෙන් පරිස්සම් වෙන්න පුළුවන්කමක් පරිස්සම් කරගන්න උත්සාහ කරන්න ඕන. බොහෝ විට එහෙම කේන්ද්‍රයේ ප්‍රබල ග්‍රහ පිහිටීමක් තියෙනවා නම් හොඳ තත්ත්වයක් තියෙනවා නම් මේ තත්ත්වයන් බොහෝ විට වෙනස් වෙන්නත් ඉඩකට තියෙනවා. ඒ වගේම තමයි තුන්වැනි අවුරුද්දේදී මේ නැකතින් ඉපදිලා තුන්වැනි අවුරුද්දේදී බොහෝ විට උද්දරාගත උද්දරාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඉතාම තදබල විදිහේ උද්දරාබාධ තත්ත්වයක්. ඒ වගේම තමයි පස්වැනි අවුරුද්දේදී මේ නැකතින් යම් කෙනෙක් උපත් ලැබුවොත් පස්වැනි අවුරුද්දේදී යම් කිසි සතුරු කරදරයකින් පීඩාවක් සිද්ධ වෙන්න පුළුවන්, හානියක්
සිද්ධ වෙන්න පුළුවන් බවත් සඳහන් වෙනවා. ඒ වගේම 7 වෙනි අවුරුද්ද තුළ තමන්ගේ මවට ඊටාම මාරක අපල තත්ත්වයක් ඇති කරනවා මේ පුනාවසන එකතෙන් යම් කෙනෙක් ඉපදුනා නම්. ඒ වගේම 16 වෙනි අවුරුද්දේදී තමන්ගේ ජීවිතයට ඊටාම අන්තරාකාරයක තත්ත්වයක් අපල තත්ත්වයක් ඇති කරන්න පුළුවන් මේ නැකතින් යම් කෙනෙක් ඉපදුනා නම්. ඒ වගේම 25 වෙනි වර්ෂය ස්වභාවිත හානිදායක වෙන්න පුළුවන් විස ශරීරගත වීම ස්වභාවිත විස සර්පයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තම වෙනත් විස සහිත දෙයක් ශරීරගත වීමේ වැඩි අවධානමක් තියෙන වර්ෂයක් විදිහට තමයි සඳහන් වෙන්නේ 25 වෙනි වර්ෂයේ මේ නැකතින් ඉපදිච්ච කෙනෙක්ගේ. ඒ වගේම 43 වෙනි අවුරුද්දේදී බොහෝ විට සිව්පා සතෙකුගෙන් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් සිව්පා සතෙකුගෙන් කරදරයකට පත් වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. බොහෝ කල මේවා ප්‍රායෝගිකව සමහර කාරණා වර්තමාන තුල සිද්ධ වෙන්න පුළුවන් හේතුව තමයි දැන් මේ ජ්‍යොතිෂය වගේ විෂයන් අතරම ගොඩක් පැරණි විෂයන්. එතකොට මිනිස්සු බොහොම සතුත් එක්ක කැලෑවල ජීවත් වෙච්ච කාලයක තමයි මේ ශාස්ත්‍ර බිහි වෙන්නේ. ඉතින් එතකොට ඒ කාලවකවාන වලට ප්‍රායෝගිකව මේ දේවල් ඇත්තටම ගොඩක් කාරණා බලපෑවට වර්තමාන ගොඩක් ඊට වඩා වෙනස් සමාජය. දැන් සිව්පා දැන් ඒ කාලේ ගොඩක් හරක් වගේ නැත්තම් අලියතුන් ඒ වගේ විවිධ සිව්පා සතුන්ගෙන් හානි පැමුණා මිනිසුන්ට. නමුත් වර්තමාන වලට මේ தත්ත්වය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගිකව අපි අන්‍යම් කාරණාවන් මෙතනදී වෙනස් කරගන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් නමුත් 43 වෙනි අවුරුද්දේ සිව්පා සතෙක්ගෙන් හානියක් සිද්ධ වෙන්න පුළුවන් බව සඳහන් වුණාට මේ නැකතින් ඉපදුනාට වර්තමාන තුර බොහෝ විට ඒ වගේ දෙයක් සිද්ධ නොවෙන්න පුළුවන්. නමුත් බොහෝ විට මේක තමයි වහන අනතුරක් වෙන්න පුළුවන් වර්තමානයේ විදියට. ඉතින් ඒ කාලේ වහන තිබුණ නැති වුණාට අද කාලේ වහන තියෙනවා. ඉතින් වහන බොහොම රෝද 4යි තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අර தත්ත්වයට සමාන தත්ත්වයක්. ඉතින් ඒ වගේ ඒක ආරෝපණය වෙනවා වෙනත් දෙයකට. එතකොට කාලයත් එක්ක. ඒ නිසා මේ වගේ බුද්ධිමත් හිතන්න උන කාරණා. ඉතින් ඒ නිසා බොහෝ විට අද කාලේ හැටි නම් 43 වෙනි අවුරුද්ද බොහෝ විට වහන අනතුරකින් බොහෝ විට පරිස්සම් වෙන්න ඕන ක්‍රියානතුරක් සිද්ධ වීම වැඩි අවධානමක් තියෙන වර්ෂයක්. ඒ වගේම තමයි 52 වෙනි අවුරුද්ද ගත්තොත් එහෙම දරුවන්ට හානි සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෙකුට දරුවන්ට යම් හරදර හානි ඇලර්ජි රෝග අසනීප තත්ත්වයන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් වර්ෂයක්. ඒ වගේම තමයි 80 වෙනි අවුරුද්ද. ඔවුන් 80 වෙනි අවුරුද්දේදී මේ කියන්නේ මේ නැකත තියෙන පූර්ණ ආයුෂ තත්ත්වයත් එක්ක තමයි මේ කතා කරන්නේ. 80 වෙනි අවුරුද්දේදී තාම දරුණු ආකාරයේ තමන්ට හානි සිද්ධ වෙන්න පුළුවන් ආයුධ වලින් කැපීම් කැටින් තියුණු කටු සහිත කුල් සහිත ආයුධ වලින් කැපෙන ආයුධ වලින් තමන්ට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් වෙන කුමන හෝ ආකාරයක ඒ වගේ හානිදායක තත්ත්වයක් අනතුරුදායක දෙයකට මුහුණ පාන්න පුළුවන් බව සඳහන් වෙනවා 80 වෙනි අවුරුද්ද. ඉතින් ඒ වගේම තමයි මේ අනතුරු කිසිම දෙයක් නොවි තමන්ගේ ජීවිතේ මේ අනතුරු වලින් බේරුණොත් එහෙම මේ පුනාවසනයකදී ඉපදුන අයට අවුරුදු 96ක කාලයක් පූර්ණ ආයුෂ විඳීම වාසනාවක් තියෙන බව සඳහන් කරන වෙන කේන්දරේ වෙනත් අපල තත්ත්වයන් නැත්නම් අල්ප ආයුෂ්ක යෝග තත්ත්වයන් වගේ දේවල් කේන්දර සටහනේ නැත්නම් ඒ වගේම වෙනත් බාධක තත්ත්වයන් නැත්නම් මේ දේවල් ඔය කියපු අපල තත්ත්වයන් වලින් බේරුණොත් එහෙම බොහෝ විට අනි මේකේ මේ නැකතට අදාළ පූර්ණ ආයුෂ වෙන්නේ අවුරුදු 96ක්. ඒ 96 පූර්ණ ආයුෂ විඳීමේ වාසනාව තියනවා මේ නැකතින් උප්පත්ති ලැබන අයට. ඉතින් ඒක මේ කාරණාවන් ඔබට මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි. ඉතින් වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔබේ යාළුවන්වත් බලන්න, යාළුවන්ටත් බලන්න මේ දේවල් ෂෙයා කරන්න, ඔබේ අදහස් දක්වන්න කමෙන්ට් එකක් විදියට. ඒ වගේම තමයි YouTube LK channel එක subscribe කරලා රැඳී ඉන්න. ඔබට තවත් මේවන් වටිනා කාරණාවන් ඉදිරියට දැක බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඔබට මේ කාරණාවන් ඔබේ ජීවිතයට අරගෙන ඔබේ ජීවිතයේ යම් සාර්ථකත්වයක් ඇති කර ගැනීම තමයි ඉසිවර සංසෝස් ජ්‍යොතිෂයේ බලාපොරොත්තු. සඳහා ඔබට සුභ ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.